වීජීය භාගය. එතකොට වීජීය භාගයක් කියලා කියන්නේ මොකද? හරේ හරි ලවේ හරි. එහෙම නැත්නම් හරේ ලවේ දෙකේම හරි වීජීය පදයක් හරි වීජීය ප්‍රකාශනයක් හරි තියෙන භාගය. දැන් අපේ සාමාන්‍ය භාග අපි දන්නවනේ පුතේ. මේ දින සාමාන්‍ය භාග. හරිද? මේ වගේ ආවොත් පුතේ හරේ හරි ලවේ හරි වීජීය පදයක්. කොහොම එකක් වෙන්න පුළුවන්? වීජීය පද. එහෙම නැත්නම් වීජීය ප්‍රකාශන. නවේ දිනක් පුළුවන්. එහෙම නැත්නම් හරේ ලවේ දෙකේම තියෙන්නත් පුළුවන් පුතේ. මේ වගේ ඔය වගේ තියෙන භාග වලට අපි කියනවා පුතේ වීජීය භාග කියලා. ඔයාලා පුතේ අර්ථ දක්වනවා ඒ නිසා හරයේ හෝ ලවයේ වීජීය පදයක් එහෙම නැත්නම් වීජීය ප්‍රකාශනයක් තියෙන භාග කියලා. එතකොට අපි මේ පන්තියේදී කතා කරනවා පුතේ වීජීය භාග එකතු කරන්නයි අඩු කරන්නයි. එකතු කරන්නයි අඩු කරන්නයි. එතකොට ඊළඟ පන්තියකදී අපි කතා කරනවා පුතේ වීජීය භාග ගුණ කරන්න බෙදන්න 10යි. මෙතන තියෙන ගොඩක් ලේසි වැඩ ටික හරය අසමානේම ඔයාලගේ නැහැ පුතේ. ඔක්කොම තියෙන්නේ හරය සමානේ පුතේ. ඒතකොට එකතු කරන අඩු කරන එකේ ගැටලුවක් වෙන්නේ නැහැ නේ. සරලව කරගන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ. හරි. අපි මේ මාතෘකා වල විදියට කොටස් කොටස් වලට කඩ කඩ කරමු. ඉස්සෙල්ලාම මෙහෙම පොඩි වාක්‍යයක් ලියාගමු පුතේ. ලියන්නකෝ. ලියන්න හරයේ හෝ ලවයේ වීජීය පද හෝ වීජීය පද හෝ වීජීය ප්‍රකාශන සහිත භාග වීජීය ප්‍රකාශන සහිත භාග භාග වීජීය භාග නම් වේ වීජීය භාග නම් වේ කියලා පුතේ මේ උදාහරණ ටික ලියන්න बोर्ड डिग्री लिया थी अनुमात का बोले निखिल मय हर सहित बीजीय भाग एकत्र करी महा अड़ करी देसी वेड़ा बोले निकल उदाहरण दिए रखते मामा वाला के अभ्यास में गाना हादर माँ मम्मी किया ना गाना इसी हाय काव्या से पालेवे नहीं गाने गाना की प्याक हाथ देना मामू ये हाथ दे मुको सी ई जी हाँ आई का देना आई एक आठ हाथ उन्हें बालान मम्मी का हाथ देने පළවෙනි ගාන පුතේ ඒ බෙදීම පහ දන ඒ බෙදීම පහ මේ ගානේ පැහැදිලිව කියන පුතේ සුළු කරලා සරලම ආකාරයෙන් තියන්න කියලා හරි දැන් මේකේ හරය සමානයි අපි හරය වුණ තියලා පුතේ මේ වෙන සුළු කරනවා ඒ දන ඒ කියන්නේ දෙකයි ඔච්චරයි ඊළඟට සී එකයි ටී බෙදීම තුන ඍණ ටී බෙදීම තුන හරය සමානයි නේද එහෙනම් හරය උමු තියලා නිකන් අඩු කරමු දෙකයි ටී වලින් ටී ගියාම එකයි ටී ඒකත් ඊ තුනයි කේ බෙදීම හත දෙකයි කේ බෙදීම හත ඒ විදිහට
हरे समान है हरे तुनाई देखा है पहाई पहाई मेरे इलाक का मानना है क्या एक नहीं बोलते पहाई का है हाय हाय के बेदी में हाथ जी आई को टास देकर वो याला हाथ में बलन म्यूट करेंगे इनमें हर नेम दे दे में के मेरे सामान वाले दे ना ना पहाई भी बेदी में दहाई दे इतने बोटा में के पहाई दहाई बेदी ना पासरा के काई पासरा देखा ही दे री बेदी में देख දෙන්නම සුළු කරමු ගාන කියනවානේ සරලම ආකාරයෙන් දෙන්න කියලා පුතේ එතකොට i p බෙදීම 9 ඍණ 4යි q බෙදීම නම් 5යි p බෙදීම 9 දැන් මගේ පොතේ ගාන නම් මෙහෙම තියෙන්නේ වෙනසක් තියනවා නම් කියන්න මෙතන මේ q තියෙන්නේ මේකෙන් දැන් මේ විදියට කරන්න ගියොත් නම් ඒකෙන් चुट्टा सुलू कर धन දෙකයි වයි ධන දෙක බෙදීම පහ එතකොට දැන් පුතේ පහේ ඉලක්කම පොදු ඉනි ඒක උමු තියාගෙන අනිත් ටික සුළු කරගත්තා නම් හරි අපිට මෙහෙම කියියම් අවශ්‍ය නම් ලිව්ව හැකියි පහේ ඉලක්කම දෙකේම තියෙන හින්දා 3යි වයි ධන එක ලිව්වා පුතේ මෙතන ධනනේ තියෙන්නේ ධන දෙකයි වයි ධන දෙක ඊළඟට ඔයාලට පුළුවන් ඕකේ පද එක ජාතිය පද ටික සුළු කරලා දාන්න සජාතිය පද සුළු කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා කොහොම තියාගෙනම සුළු කරන්න පුළුවන් පළවෙනි ගාණේ තමයි එක ළඟට ගන්න අපිට පහ තියෙනවා මෙතන 3යි y තියෙනවා ධන 2යි y තියෙනවා ධන 1 තියෙනවා ධන 2 තියෙනවා ඉමේ තු සුළු කරන්න පුළුවන් මං එක જાතිය පද එක ළඟට ගත්තා. එතකොට මෙතන එනවා 3y y ධන 2y y කියන්නේ 5y y. 2 1 3. බෙදීම 5. මේ පහට මේ පහයිම කපන්න බෑ පුතේ. මොකද මේ පහේ ඉලක්කම මේ දෙන්නටම පොදුයි. ඉතින් ඔය විදිහට අපි තියමු. මෙතනත් පහ තිබ්බනම් ඔන්න සාධකය වෙන් කරගෙන මොකක් හරි කරගන්න පුළුවන් පුතේ. එහෙම නැතුව සුළු කරන්න බෑ මේක. उत्तरे
अलबे ने तो हदा गन ले सी किया निते पाई एन दाना तूना बेदी माटर दाना देखाई एन रीने ऐसे बेदी माटर मैं तो दाना तीनों को लग गया लुआ अपने ऐप तो मैं तो रीना तीनों को तो पूरी गया लुआ इन्हों कल्पना भी हदा न लोने मैं के दाना तीनों की यानी प्रश्न इन्ने अट्टा हो मिली ये लग ते अभी मैं तीने ये वाली का गाता हूँ मैं दाना लाखों में देखूँ देखा ही नहीं नहीं कने हो नहीं क्या जाती है पता नहीं कलांग तक गान पहाई ये नहीं दाना देखा ही नहीं दाना तूना रीना एक पहाई ये नलिन देखा ही नहीं यहाँ में हाथाली तूने निकाल दिया हमें देखा ही लोगों का इलाज ना दाना बेदीमा अटकती है ना मुझे इधर ना गोड़ा देने के हुआ मटे उतरे हरी ये तो यानी इतने करे चूड़ी उदावा दीला ना वाटता नहीं मांगे दूँ बोला ना कुछ इतना भी वारा दगा ना पोटिंग दे आप पुटे वारा दगा ने ये गाने आप इधर किए ना हाय जी दाने के बेदी में दाहाय फ्री ना देखाई नहीं ना तूने बेदी में दाहाय कुते ये मैं क्या तरम मैं में दिया कोई ना मैं क्या गाने मैं तरम मैं दाना लापून दिवां मैं दाना लापून मैं तेरे नाटम आई थी बुदे अरे दाना लापूने गुनगला आदम कुछ गैटल वाक फ्री नहीं थे हिंदा वो कोहुम तीने के तमाह सामान्य अप හැබැයි ඉන්න ලකුණෙන් ගුණ කරන්න ගියාම මේකේ ප්‍රශ්නයක් එනවා පුතේ. හරි? එම් මම කොයිකටද ඉන්න ලකුණක් තියෙනකොට මෙයා වරහණක් ඇතුලේ ලිව්වා. හරි හැම වෙලේම මතක තියාගන්න ඉන්න ලකුණක් තියෙනවා නම් ඊට පස්සේ ප්‍රකාශනේ අපි වරහණක් ඇතුලේ ලියමු. මම මේක වෙන්න ලියන විස්තරයක් නැත්තම් වරද්ද ගන්න ඔයාලා මේක. 10 අන්න බලන්න මම මේක ලියන විදිහට. हायाई डी दाने एक फिन है लंगर मामा जागा तो वारा है ना मुख्य तो मैं गाने में तो तीन रीना लाखों ना कुत्ते मितने यहाँ आ रही है मुलु प्रकाश ने ऐटा मारी थी अभी तो गामा तक उन्होंने पेन ने ने देखा ही डी टा वितरक कर गया निकामी देखा ही डी टा वितरक जाता गाने वारा दिन तो वा� दाना लाखुने वैडी करा के लाखुना का लाखुना मारुए ने नया नहीं कुते रीना लाखुने वैडी करा लाखुना मारुए ना दाना रीना रीना दाना इनमें मारुए ना इन्हें सानी वारे इनमें वारा है ना दान नमो ने उधर उत्तर की पैक ना मम्मी ये पहले ये बालन ना ये बाल इन्हें बालन लोगों में ने मिलता ना हाय देखा ही नहीं थे, बरन मैंने ना मिला ना मैं देना गुना कला हम थे, रीनाई गुना कला हम हैं, दान है, तू ना, उतना ही ना तूने किया दान वाला इतना मनी वारे नहीं, देंगा रे, देंगा अपने पुलवा एक जाती है पाते, एक कला का टकान, लाखों तो एक तम का नहीं, दाना रीना तीन भी दिया था मैं, � अंकन देनना ना पिया तनी यहाँ टे सुल करेगा ने का मारू ना है हाई डी वाली देखा ही डी यहाँ महातरा ही डी ना ये का ही नातरा ही बेदी में दाह ने वाल पेन ना होने मैं हातरे ये वाले तने पिये ना देन देखे ये साधे के बिंग कराने पुलवां का मती राम को ताबो सुल कराने पुला याटे इलाक का मेक करा මේක පුළුවන්කම තියෙන හින්දා මම හතර පොදුයි කියලා එළියට ගන්නවා පුතේ මෙතන බලන්නකො ඔතනින් නවත්තන්න නැතුව යනවා වරහන ඇතුලේ පුතේ හතර හතරෙන් බෙදුනහම 1යි b b තියෙන හින්දා එක ඕනේ නැහැ ධන හතර හතරෙන් බෙදුවාම 1යි බෙදීම 10යි සාධක වෙන් කළා පුතේ දැන් තව චුට්ටක් බෙදෙනවා දැන් සාධක වෙන් කරාට පස්සේ බෙදන්න පුළුවන් හරි දෙවරක් 2යි දෙවරක් 5යි කියලා බෙදුවේ දැන් මෙතන ඉතුරු වෙනවා මේ දෙකේ ඉලක්කමක් b
දී දන එකක් දෙදීම පහ ඔන්න අපේ උත්තරය කවුරු හරි කෙනෙක් මෙහෙම ලියලා තියනවා නම් ඒ උත්තරය හරි මේක වරහන අයින් කරන මේ දෙන ගුණ කළාම දෙකයි දී දන දෙවරක් එක දෙකයි දෙදීම පහ ඕම තිබ්බත් හරි කට මෙයක් හරි මෙයක් හරි කල්පනාවෙන් බලා ගන්න ඕනේ පුතේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ගොඩක් වෙලාවට මගට හදලා ඇති පුතේ මේ හරියට හදලා ඇති එතනින් එහාට තමයි යන්නේ නැත්තේ දැන් ලියා ගන්න මේක අමතක වෙන මම මෙල පාඩකින් දැම්මෙත් ඒකයි කො හයිලයිට් කරගන්න මැද ඍණ තියෙනකොට දෙවෙනි ප්‍රකාශනය වරහණක් ඇතුලේ ලියන්න ඕනේ ධන තියෙනකොට ලියන්න පුළුවන්ද කියලා අහනවා දැන් ප්‍රශ්නයක් ලියන්න පුළුවන් පුතේ මෙතන වෙලා තියෙන මෙහෙම ධන තිබ්බාම ලිව්වයි නැතයි කියලා වරදක් වෙන්නේ. ඒ මෙතන ධන තිබ්බොත් පුතේ මෙයා කොහොමද ධන ඇරි නැවෙනවා? මෙයා ධන ඇරි නැවෙනවා. ඒක තීර උත්තරේ වෙනවා මෙතන. මේ ගැටලුවක් නෑ. කින තියෙනකොට වෙනස් වෙනවා. හරි. ඊළඟට මම F කොටස හදන්නයි යන්නේ. 2x ධන 1 බිම 6 වෙන 2x වෙන 3 බෙදීම 6 ධන x ධන 4 බෙදීම දැන් පළවෙනියටම අපි කරන්න ඕනේ පුතේ මේවැ ඍණ තියනවා නම් මේ ඍණ ලකුණ මේ ප්‍රකාශනයේදම ඇති මේ ගාණේ මෙතන මේ භාගෙට ඍණ ලකුණ දාලා තියෙනවා එහෙනම් මෙතන අපි වරහන ගන්නවා දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නේ එහා පැත්තට වරහන දැම්ම වරදිනවද කියලා මෙතන ධන තියෙද්දි වරදින්නේ නැහැ පුතේ අපි එන ඔන්නවටටත් දාමු ප්‍රශ්නේ ඉවරයි එතකොට අන්නටත් දාමු වරහන් දාමු හැමතැනටම. ඒකෝ ප්‍රශ්න ඉවරයිනේ. මතක තියාගන්න කියලා විශේෂ දෙයක් නැහැ නේද උගුල්. දැන් අපි කරන්නේ 6 ගන්නවා. අරගෙන ඉවර වෙලා මේ තියෙන ටික පිළිවෙලට ලියනවා. 3x ධන 1 වෙන 2x වෙන 3 ඊළඟට මෙතන ධන x ධන 4 වරහණක් ඇතුලේ ලිව්වා හරිද දැන් බලන්න පුතේ ගාන හදාගෙන යන්න ඉස්සරහට හරි උත්තර එනවා පුතේ දැන් ඔන්න වැඩේ තේරුණා හරි සම්පූර්ණ කරන්න බලන්න ඒක ओके संपूर्ण गाने में हमारे विनाडियां देने में
දැන් අපි බලමු 3x ධන 1 ඍණ ලකුණේ වැඩි කරන්න පුතේ මේ දෙන්න වැඩි කළාම ඍණ 2x මේ දෙන්න වැඩි කළාම ඍණයි ඍණයි ධන 3 මේක ධන ලකුණෙන් වැඩි කළා කියලා මුකුත් ගැටලුවක් නැහැ මේක වැඩි කළාම ධන 4 බෙදීම 6 ඊළඟට එක જાතිය පදම එක ළඟ ලියා ගන්න 3x තියෙනවා ඍණ 2x තියෙනවා ධන x තියෙනවා ඊළඟට මෙතන ධන 1 තියෙනවා ධන 3 තියෙනවා ධන 4 තියෙනවා 6 දැන් අපිට පුළුවන් එක જાතිය පද සුළු කරන්න 3x වලින් 2x ගියාම 1x एक र तावे एक सेटा कितना होगा हम बोलते हैं देखा ही दाना हाथराय तुनाय हाथाय एकाय आठ बिजी में हाय उत्तरे ना आप बोलते सारलमा आकारें तियान लगेला किया ना ए ए हिंसा आप इतने तावे दूर टा नेग सुलु कर है वाल बेन नॉने उड़ा तियाना साह देखा मैं देखा ये टाइ देखा मैं बेदनी लाख कांती नॉने देखा ගන්නවා දෙකේ ඉලක්කය. එතකොට 2 දෙකෙන් බෙදුනහම 1යි x x තියෙන හින්ද 1 අවශ්‍ය නැහැ. ධන 8 දෙකෙන් බෙදුනහම 4. බෙදීම 6. මම මේ පැත්තට ලිව්වෙ දෙපහල ඉඳලා ඇදින්නා. දැන් බෙදන්න පුළුවන් බෙද. සාධක වෙන් කරලා බෙදන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 3යි. එහෙම නැතුව මෙතන තියාගෙන බෙදන්න බෑ. තනි ඉලක්කමක නෙමෙයි යට එක්කෙනා ඇති. මේ දෙකටම අයිති. ඒක දෙකටම අයිති වෙලා ඉදිපු දෙකක් බෙදලා හරියන්නේ නැහැ නේ අපි. සාධක වෙන් කළා ඊට පස්සේ මේ ඉලක්කම මේ දෙන්නටම අයිති. එතකොට මේ එළිය තියෙන එකත් එක ගැටලුවක් නැහැ. පහළ තියෙන එක බෙදන්න පුළුවන්. දෙන්නටම අයිති ගන්න අපි සලු කරලා දාගන්න ඕනේ. එක්කෙනෙකුට අයිතිව සලු කරන්න බෑ. එතකොට දැන් උඩ වරහන්න පිට ඉලක්කමක් නැහැ. ඉඳ වරහන නැතුව ලියන්න පුළුවන්. වරහන තිබ්බයි කියලා ගැටලුවකුත් නැහැ. එතකොට පහළ තුනේ ඉලක්කම තියෙනවා. x ධන 4 බෙදීම 2. තුටි අපි මෙච්චර වෙලා කතා කරේ දැන් හරේ සමාන ඉලක්කම් තිබ්බහම කොහොමද සුළු කරන්නේ කියලා. දැන් අපි කතා කරනවා හරේ අසමාන ඉලක්කම් තිබ්බොත් කොහොමද සුළු කරන්නේ කියලා. ඒ සාමාන්‍යයෙන් භාග සුළු කරනකොටදී හරේ සමාන කරගන්න ඉබේ. ඉතින් මේකෙදිත් අපි හරේ සමාන කරගන්න ලේසිම විදිහ තමයි මේ වෙලාවේ නම් තුල්්‍ය භාගයක් පාවිච්චි කරලා හරය සමාන කරගන්න එක. හරිද? අපේ ඊළඟ අනුමාත්‍රකාව. අඩුපාඩු හදාගන්න මේකේ ඊට පස්සේ ඒක කරලා ඉවර වෙලයි මේ මාත්‍රකාව ලියාගන්නේ. අසමාන කිලමය හර සහිත ඊකිය බාග එකතු කිරීම හා අඩු කිරීම යන්නකො මෙතන ලියන්න ඕන වාක්‍යයක් මම බෝඩ් එකේ ලියන්න සමහර තාම මේක ලියන නිසා මේදී තුල්්‍ය භාග යොදා ගනිමින් පළමුව හරයන් සමාන කළ යුතුය මොනවා කරන්නත් පුතේ හරය සමාන කරලා ඉන්න ඕනේ නැත්තම් සුළු කරන්න බෑනේ බලමු පුතේ මේ වගේ ගන්න සරලව සමාන කරන්න පුළුවන් ඒවා සරලව කරමු නැත්තම් ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ කුඩා පොදු ගුණාකාරය හොයලා එහෙම යන්නේ කියන්නේ චල මහන්සි වෙන්න ඕනේ නැහැ පුතේ මේකේ මෙතන ලොකු ඉලක්කම 6 මේක හරයට කියන්න පුළුවන්කම තියෙනවානේ දෙකෙන් ගුණ කරලා ඒ නිසාම මේක හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරනවා
ගුණකරාම මෙතන එනවා 2යි a බෙදීම 6 මෙතන a බෙදීම 6 දැන් ඉස්සලා ජාතිය ගානකට ආවොත් හරය සමාන වුණානේ දැන් ඔයාලට පුළුවන් 6 ඔහොම තියලා උඩ සංඛ්‍යා දෙක එකතු කරන්න 2යි a ධන 1යි a මෙතන ඉලක්කම නැහැ කියන්නේ එකනේ පුතේ 2යි 1යි 3 3යි ඔන්නාර උත්තරන්ටම ආවට පස්සේ බලන්න නායි පොඩ්ඩක් බෙදෙනවද කියලා පුතේ දැන් හදනේ තියෙන්නේ ඔයාලට පේනවනේ 3යි 6යි බෙදෙනවා එහෙනම් අපි බෙදමු 3 වරක් 1යි 3 වරක් 2යි එතකොට උඩ එනවා 1යි පහල එනවා මෙතින් 2 1යි ලියන්න ඕනේ නැහැ ඉතින් ඒ තියෙන නිසා හරි ඔය જાතියෙම ඩවට ගන්න දෙන්නවා ඒක හදලා මට උත්තරේ කියන්න බලන්න පුතේ ඔන්න බලන්න පුතේ දැන් මම ওই වැරදිච්චාට එව්වා පුතේ ඒකත් මේ චුට්ටක් බලන්න මොකද්ද අපි කරේ කියලා දැන් තුතේ මෙතන ලොකු ඉලක්කම 12 නේ එහෙනම් මෙයාවත් 12ට ගේනවා පුතේ 4 3 න් ගුණ කළොත් තමයි 12ට යන්නේ 4 වරක් 3 නේ 12 එතකොට උඩ තියෙනවා 3යි b යට එනවා 4 වරක් 3 12 මෙතන b ඇත්තටම 1යි b පුතේ ඉලක්කමලා එක ලියන්නේ නැහැනේ අපි සංකේත ඉස්සරහා ඔන්න ලියන්න පුළුවන් දැන් හරි දැන් ඔයාලට පේන්නනේ 12 පොදුයි එහෙනම් උඩ සංඛ්‍යා දෙක එකතු කරගන්න 3යි b ධන 1යි b කියන්නේ පුතේ 4යි b මේ උත්තරය ආවා දැන් පොඩ්ඩක් බෙදෙනවද කියලා බලන්න ඕනේ පුතේ මේ බෙදෙනවනේ පුතේ 4ෙන්ම බෙදෙනවා 4 වරක් 1යි හතර වරක් තුන. එතකොට උඩ එනවා පුතේ 1යි b යට එනවා 3. b අතරගෙන යන්න බෑ පුතේ b ගන්න තියෙන්න ඕනේ පුතේ b තියාගෙන ඕනේ සුළු කිරීම කරන්න.